මේ උත්තරේ දෙන්න. දැන් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න අපි කැමකෝ යමක් ගේනවා කියලා ගොඩාක් ගේනවා කියනකොට ඔය ගොඩෙන් බුදුරජාණන් වහන්සේ වළඳන්නේ චුට්ටයි කියනවා. ඒතර ඉතුරු ටික ගෙනාවා කියලා ඒක ඒතර දැන් ඒ චුට්ටක් වළඳන්නේ ඉතුරු විසික් කරනවා. එතකොට චුට්ටක්ද පින සිද්ධ වෙන්නේ? නෑ. නෑනේ. ඉතින් ඒ වගේ තමයි චුට්ටකට ගොඩකට එහෙම එහෙම නම් ඒතර පිරිනොම් පැවට පස්සේ ඕක වෙනසක් නෑ එතකොට. ඈ දැන් තමන්ට ශක්තිය තියෙන ප්‍රමාණයෙන් උපදවා ගන්න පුළුවන්. අර කියන්නේ ගින්දර මොලව ගන්න කියලා මුලම උපමාවෙදි කිව්වේ. තමන්ට ශක්තිය තියෙනවා නම් ඒ ප්‍රමාණයට දර කෝටු ටිකක් එකතු කරලා ගින්දර මොලව ගන්න පුළුවන්. ඒ වගේ තමන්ගේ ශ්‍රද්ධාව ප්‍රඥාව දෙක තියෙනවා නම් තමන්ට පුළුවන් අර ධර්මකාය සම්පත්තිය බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා තමන්ට පුළුවන් තමන් දක්ෂ ප්‍රමාණයට තමා හිතේ කුසල චේතනා පහළ කරගන්න විදිහට ඒ ආමිස පූජාව සිදු කරගන්න. එහෙමයි සන්. මේ දැන් එතන සඳහන් අර ධාතු රතනයයි මේ ඥාන රතනය කියන දෙක. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කළා වගේ බුදුරජාණන් වහන්සේගේ මේ ජීවමාන ශරීරයේ වෙනුවට දැන් සර්වඥ ධාතුන් වහන්සේලා ජීවමානව වැඩින්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය සම්පත්තිය ඒ ධර්මකාය සම්පත්‍ති බලය තවමත් විරාජමාන ලෝකේ තියෙනවා. මේ ධර්මයේ නිසා. එතකොට ඇත්තටම අර භෞතික වශයෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවක වුණාට සර්වඥ ධාතුන් වහන්සේලා යම් තාක් ලෝකේ වැඩ ඉන්නා තාක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා හා සමානවම ආනිසංස ඉපදින ගතිය තියෙනවනේ. ඔව් ඒක ඉතින් මම නම් කියන්නේ ඉතින් ඒකත් හරි. නැවත අපි කියමුකෝ ධාතුන් වහන්සේලාත් අතුරුදහන් වුණා කියලා. ඒ අපි කියමුකෝ මේ අධිගමන්තර දානයත් අතුරුදහන් වුණා කියලා. දැන් මාර්ගඵලයෙන් පහළ වෙන්නේ නැහැ කියලා. ඒ වුණත් ඉතින් කෙනෙකුට බැරිද කරගන්න බුදුරජාන්සේ ගුණ යම් මට්ටමකට දැනගත්තා නම් පරම්පරාවෙන් හරි පොතපතකින් හරි ඥාන දැනගත්තා නම් ඒ ඇසුරින් බුදුරජාන්සේ මේ බඳු කෙනෙක් කියලා හඳුනාගෙන උන්වහන්සේ වෙනු කරන පූජාව. එහෙම. ඔය අපේ අයට ඕක තමයි වෙලා තියෙන බුදුරජාණන් වහන්සේට මේ දාන ටිකක් පූජා කරන එක බෝධින් වහන්සේ නමකට සිවුරක් පළඳවන එක අර අනිත් අනිත් එක එක්කෙනාට ලක්ෂ්මිටයි ඇඳුම් අඳින්න ඒවට කිසි ප්‍රශ්නයක්. ඒවට කිසි ප්‍රශ්නයක් ඒවට අහන්න උත්තරත් නෑ එතකොට. මේ කවුද අර සරස්වතීට සාරියන් දන්න යර්මන් දවසක් කීවේ ඒවට කිසි ප්‍රශ්නයක් නෑ ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරන්න. මේ මෙතන තමයි ඔක්කොටම ප්‍රශ්නේ තියෙන්නේ එතකොට. එහෙමයි. එහෙමයි. දැන් එතකොට මේක දැන් අර කතා කරගෙන ආපු පැත්ත බුදුරජාන් වහන්සේ ඉවසන් නැත්තම් බුදුරජාන් වහන්සේට දානි පූජා කරලා වැඩක් නෑ කියන එක. දැන් මෙහෙම කමක් දැන් මට යම් කිසි කෙනෙක් අපි කියනකො දැන් මෙතන මොකක් හරි පූජාවක් ගෙනලා කරනවා කියලා ඒක මට පූජා කරලා දැන් මම මොකක්වත් නෑ මං ඉවසීමක් නෑ බලාපොරොත්තුවක් නෑ අපි කියමු අටපිරිකරක් තියලා වැඳලා පූජා කරලා යනවා යන්න. එහෙම. ඉතින් මං අරක් ගන්නෙත් නෑ මං නැගිටලා යනවා කියලා කියනකො යන්න. පාවිච්චිට ගන්නෑ. මේක විනාශ වෙලා යනවා කියලා කියනකො. ඉතින් අරකට පින් සිද්ධ වෙන්නේ නෑ. වෙනවා. හැබැයි අරකට ඔරෝරෝ යන එක්කෙනාට පින්ද සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි දැන් බුදුරජාණන් මල් පූජා කරන්න එපා. ඔවා හටගන්නේ මේ බඹරුන්ට පැණි බොණ්ඩ, සමනලෙන්ට පැණි බොණ්ඩ. එතකොට යම් කිසි කෙනෙක් අර විදිහට බුද්ධ පූජාවක් තියනවා කිහිල්ලා. තියනකොට මොකද වෙන්නේ? එතකොට බුද්ධ පූජාව තියලා ඉතිපිසෝ ගාථාදී කිය කී බුදුරජාණන් වහන්සේගේ රාග ద్వේෂ මොහ දුරු කර උතුම ඒ උතුමගේ ගුණයට මේ උපහාරයක් සිද්ධ කරන්නේ මම කියලා හිතාගෙන එයා ඒ විදිහට ඒ පූජාව කරනවා. අනිත් එකෙනෙක් අන්න අර උන්දගේ මෝඩකම අන්න ගස්ගාල වලට පූජා තියනවා. අන්න බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ගස්ගාලවලට වඳින්න කියලා අන්න වැඩේ. එතකොට බුද්ධ පූජාව තියෙන කෙනාට දර විදිහට හිත හදාගෙන හිතේ කුසල් පහළ වෙන්නේ අර ඔරෝරෝ යන කෙනාටද? තියෙන කෙනා. ඈ කුසල් සිද්ධ වෙන්නේ පූජාව තියෙන කෙනාට. ඉතින් පැහැදිලිනේ මේක ප්‍රත්‍යක්ෂව කරගන්න පුළුවන් කෙනෙකුට. එහෙම. මෙතන මේ උපමාව මේකත් හරි හොඳ උපමාවක්. මේ කියනවා මේ මහරජතුමනි මේ මහ පොළොව මගේ මා පිට මේ බීජ ජාති හටගනීවා කියලා මහ පොළොවට හැංගීමක් තියෙනවාද කියලා. එතකොට නෑ කියනවානේ. එතකොට කියනවා මේ මහ පොළොවේ තියෙන මේ ශක්තිය නිසා ඒ බීජ ජාති පොළොවේ වැටුනහම ඒ බීජ ජාති හටගන්නවා. ඒක ස්වයං සිද්ධව සිද්ධ වෙන දෙයක්. ස්වභාව ධර්මානුරූපව. ඒ කොහොමද උපමාවට ගලපන්නේ? එතකොට උපමාව ගැලපෙන්නේ අර විදිහම තමයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේ මේවා ජීවමානව හිටියත් බලාපොරොත්තුවක් නැහැ. පිරිනවම් පෑවත් ඒ තත්වෙම තමයි.
හැබැයි ඒ වුණාට අර මහ පොළව බලාපොරොත්තු නොවන්නාසේ මහ පොළව අචේතනිකයි. බුදුරජාහන් වහන්සේ ජීවමාන කාලේ සචේතනිකයි. පිරිනිවන් පෑවට පස්සේ අචේතනිකයි. එතකොට ඒ මහ පොළවේ මහ පොළවට ප්‍රශ්නයක් නැහැ. එහෙම. දැන් මහ පොළවේ හැංගීමක් නැහැ. මා පිට බීජ වැටේවා මම මේ බීජ පැල කරනවා කියලා හැංගීමක් නැහැ. නමුත් පොළොවේ පිට බීජ වැටුණාම ඒ බීජ පලහට ගන්නවා. පොළොවේ තියෙන සාරය උරාගෙන. එතන අචේතනික භාවයේ දැම්මා. අර බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරනකොට අරවට තියෙන ඇලීමක් නැති බව නිසා එහෙමයි. ඒකත් අරමුණු කිරීමක් නෑ, ග්‍රහණය කිරීමක් නෑ, පොළොවත් ග්‍රහණය කිරීමක් නෑ මේ පිළිබඳව. එහෙමයි. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී කෙනෙක් පූජාව කළොත් අර මහා පොළොවට දාලා ඉතින් සකස් කරගත්තා වාගේ ඉතින්. අස්වැන්නක් ගත්තා වාගේ. බුදුරජාණන් පිරිනවම් පාදාර කාලේ මහා පොළොවට අරක පිළිබඳව හිතක් පිතක් නැතුව වාගේ ජීවමාන කාලේ පිරිනවම් පෑවට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේට එහෙම සම්බන්ධයක්. හැබැයි එයාට පුළුවන් මහා පොළොවේ යමක් හදලා ඵලය ගන්න පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සිහි කරලා ඒට අනුකූලව ආමිෂ ප්‍රතිපත්ති පූජාවක් කරලා එයාටත් ඒකේ ආනිසංසය ගන්න පුළුවන්. එහෙමයි. ඔක උපමාව මහා ගොඩාක් කියන අමතක. දැන් මේ තවත් තියෙනවා සංසතියේ. 10කට වඩා තියෙනවා. එහෙමයි. දැන් එතන මේ තව එකක් කියනවා දැන් මේ ගද්‍රබාජා පසු ගෝණා මනුස්සා අන්තෝ කුච්චිස්මින් කිමි කුලානම් සම්භවන්ති කියන්නේ ඇතුලේ මේ පණුව හට ගන්නවා කුරුමිනිය හට ගන්නවා. එතකොට ඒගොල්ලෝ ඒක ඉවසනවාද කියලා? ඒ සත්තු මෙහෙම තියනවා නම් හොඳයි කියලා, සත්මගේ කෘමි සත්වින් මගේ බඩ ඇතුලේ ඉන්නවා නම් හොඳයි කියලා ඉවසනවාද කියලා අහන්නේ. එහෙමයි. කැමති වෙනවද ඒක ඉවසනවාද? නෑ, ඔය හට ගන්නවා. ඉතින් ඒ වගේ තමයි කියලා කියනවා බුදුරජාන් වහන්සේටත් මේ පූජාව ලැබීම. එතකොට ඒ ලැබුණා කියලා බුදුරජාන් වහන්සේ නොඉවසුවා කියලා පූජා කරන අයට අර ආනිසංස නැතුව යන්නේ නැහැ කියන එක අර්ථය. මොකද අර මේ ගොනුන් ආදී සතුන් මේ අපි වගේ මිනිස්සුයෝ තමන්ගේ බඩේ මේ සත්තු ඇති වේවා කියලා ප්‍රාර්ථනා නොකලට ඒ සත්තු ඇති වෙනවා. අන්න ඒ වගේම තමයි කියලා එතන උපමා ගල්පනවා. ඉතින් මේ හැම එකකින්ම දැන් මේක මේ නගලා පෙන්වන්නේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑමට මත්වෙනුත් ජීවමානව වැඩ ඉන්න කාලේ වුණත් කිසිම අවස්ථාවක තමන් වහන්සේට ලැබුණු පූජාවන් කෙලෙස් සහිතව ඉවසුවේ නැහැ. ඒ වගේම පිරිනිවන් පෑවගෙන් පස්සේ ඉවසන්නේ නැහැ කියන එක ආයෙ කතා කරන්න සමාන කරන්න යන්නේ. එහෙමයි. ඒ කියන්නේ අර කතාවමයි ජීවමාන කාලයේදී යම් පූජාවක් කළත් පිරිනිවන් පාව අදාළ කාලයේදී පූජාවක් කරත් ආමිෂ පූජාවක් ප්‍රතිපත්ති පූජාවක් සමව ආනිසංස ලැබෙනවා. ඒක තමයි ඔතන යෙත්තු ගා. මොකද දැන් ඔතන කීවේම ඇත්තට මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා නම් දැන් කරලා පූජා වැඩක් නැහැ. බුදුරජාණන්සේ පිරිනිවන් පාලා නැහැ නම් එහෙනම් පෘතුග්ජනයි. එහෙනම් එයාත් සාමාන්‍ය ලෝකයා වගේ ඒක විශේෂත්වයක් නැහැ. එයාට කරන පූජාවක් කියලා අමුතු විශේෂත්වයක් නැහැ කීවා. ඒක තමයි දැන් තෝරලා දෙන්නේ අර විදිහට පිරිනිවන් පාවා දාලා කෙලස් පිරිනිවීමෙන් පිරිනිවන් පාලා ජීවමානව හිටියන එයාට යම් පූජාවක් කළා නම් ආනිසංස මෙහෙමයි. හැබැයි ඒකටත් බුදුරජාණන් වහන්සේගේ ඇලීමක් තණ්හා මාන දිට්ඨි වශයෙන් නැහැ. පිරිනුවම් පැවට පස්සේ පංචස්කන්ධය නැහැ තමයි. අතන පංචස්කන්ධය තිබුණොත් මේකට ඇලීමක් තිබුණේ. එහෙනම් දැන් පංචස්කන්ධය නැති වෙලා. එහෙනම් වැදගත් වෙන්නේ පුද්ගලයා නෙමෙයි, අර ජීවමානවද ඇතිද නැද්ද කියන එක නෙමෙයි. අර තමන්ගේ මනස ධර්මකාය සම්පත්තිය තුරින් තේරුම් අරගෙන ඒ විදිහට හසුරවාගෙන කිරීමයි වැදගත් වෙන්නේ. ජීවමානව ඇද්ද නැද්ද කියන එක අමතක වෙයි. ජීවමානව හිටියොත් ඉතින් අපට පහසුවක්. එහෙමයි. ඒක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක්. නමුත් හොඳට ධර්මයේ ප්‍රවීණ කරපු කෙනෙකුට යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යමෙක් ධර්මයේ දකිනවා නම් මා කවුද කියලා හඳුනාගත්තා වෙනවා කියලා කියවා. ඒ නිසා මේක ඉහළම සීමාවෙන් ගන්න සාමාන්‍ය කෙනෙකුට බුදු සිරි දැකලා බුදුවරයෙක් ළඟ ඉඳලා කරනකොට ඉතින් ඒක ලොකු මානසික වශයෙන් අස්සසිල්ලක් වෙනවා, උද්දීපනයක් වෙනවා. නමුත් මේක දක්ෂයාට පිරිනුවම් පෑවත් කරගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. දැන් බුදුරජාණන්සේ පිරිනුවම් පෑවට පස්සේ රහතුන් වහන්සේලා පහළ වුණේ නැද්ද? පහළ වුණා. කෝටි ප්‍රකෝටි ගණන් පහළ වුණේ. එහෙමයි. ඈ ඉතින් ප්‍රතිපත්තියෙන් එච්චර දුරට යන්න පුළුවන් නම් පිරිනුවම් පෑවට පස්සේ ආමිෂය කරලා ලැබෙන ආනිසංස ගැන මොකද්ද කතා කරන්න තියෙන්නේ? එහෙමයි. සංස දැන් ඔතන දැන් බුදුරජාණන් වහන්සේ අපිට දැන් හමුුනේ නැහැ. ඒ නිසා අපට හමුුනේ නැහැ කියලා අපට පින් කරගන්න බාධාවක් නැහැ කියන වගේම තමයි අනිත් පැත්ත අපි හිතලා බලමු. දැන් පව් කරගන්න. ඔව්. ඒකත් හරි. දැන් සංස දැන් අපි